එනර්ජිටික් සමාගමේ ග්ලෝබල් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. ඔබේ මගේ ජීවිතේට 70%ක් අදාළ වන දෙයක් සම්බන්ධයෙන්. ප්‍රොඩක්ට් එකක් සම්බන්ධයෙන්. ඇයි මම 70%ක් අදාළයි කියලා කියන්නේ? ඔබ දන්නවද? ඔබෙත් මගේ ශරීරයේ 70%ක් තියෙන මොනවද කියලා? 70%ක් තියෙන ජලයේ තමයි අපේ ශරීරය. ඒ සමහරෙන් දැනෙන තත්ත්වෙ මීට වඩා වෙනස්. උදාහරණයක් වශයෙන් මොලේ 80%ක් තියෙන ජලයේ හෘද වස්තුවේ 79%ක් තියෙන ජලයේ ඊවන් අපේ ඇටකටුවල පවා 22%ක් තියෙන ජලයේ 70%ක් තියෙන මේ ජලය හරි ගුණාත්මක මට්ටමෙන් නොතිබුණොත් ඒ සිරුර අනිවාර්යයෙන්ම නිරෝගී වෙන්න බෑ කියන එක. ඒ තවාසනාවකට ලංකාවේ ජීවත් වෙන අයගෙන් 95%කට වඩා දන්නේ ජලයේ පානීය ජලයේ තියෙන ඕන අවම ක්වොලිටි එකවත් මොකක්ද කියන එක. පානීය ජලයේ තියෙන ඕන අවම ක්වොලිටි එක තමයි pH අගය. pH කියන්නේ power of hydrogen. pH අගය 7ක් තියෙන්න ඕන. ඒ වගේම TDS අගය. TDS කියන්නේ total dissolved solid. ඒ කියන්නේ ජලයේ දියලා තියෙන අවලම්බන වල ප්‍රමාණය 30ත් 100ත් අතරවත් තියෙන්න ඕන. අද ලබා ගන්න පුළුවන් සුපිරිම පානීය ජලය කුමක්ද කියන එක ගැන. දැන් මම මේ කතා කරන ජලය ලෝකේ සුපිරිම ජලය කියලා කියන්නේ ඇයි? ඒක හේතු දෙකක් තියෙන නිසා. දැන් මේ ජලය සුපිරි ජලය කියලා අපි හඳුන්වන්නේ මේ ජලයේ තියෙනවා සුපිරි ගුණාංග තුනක්. ඔබට ලෝකේ කිසිම ජල මූලාශ්‍රයකින් කිසිවිටක ලබා ගන්න බැරි. මොකද්ද මේ ජලයේ තියෙන සුපිරි ගුණාංග තුන? පළවෙනි ගුණාංගය තමයි මේ මැෂින් එක පුංචි ෂූට් කේස් එකක් විතර මැෂින් එකක්. මේක අපිට පුළුවන් ගෙදර සිංක් එකේ ටැප් එකට සම්බන්ධ කරන්න. මේ මැෂින් එකේ එක බටන් එකක් ප්‍රෙස් කර ගමන් අපට අවශ්‍ය pH මට්ටමේ ජලය. ඒ කියන්නේ pH 7ට ඕන නම් 7ට, 8.5ට ඕන නම් 8.5ට, 9.5ට ඕන නම් 9.5ට ආදී විදිහට අපිට කැමති pH මට්ටමක වතුර මේ මැෂින් එකෙන් ෂණයකින් ලබා ගන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි ඔබ ඉතාම හොඳින් මතක තබා ගන්න ඕන දේ තමයි pH අගය වැඩි වූ පමණින් ජලයේ ක්වොලිටි එක වැඩි වෙන්නේ නැති බව. එහෙම කියන හේතුව තමයි අපි සබන් වතුර ගත්තොතින් ඒ සබන් වතුරේ pH අගය 12යි. ඒත් පානය කරන සුසු නැති බව මා අපිට කිය යුතු නැහැ. විශේෂයෙන්ම අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පළාත්වල තියෙන ජලය ස්වභාවික ජලය අරගෙන බැලුවොත් pH අගය 8.5ටත් වඩා වැඩි. හැබැයි බිව්වොත් මොකද්ද වෙන්නේ කියන එක අද රටම දන්නවා. එතකොට මෙහෙම වෙන හේතුව තමයි pH අගය සාමාන්‍ය ජලයේ ඉහළ යන්නේ ඒ ජලයේ මොනවාම හරි දිය වුණාම. ඒ දිය වෙච්ච ඒ වගේ side effect අපේ ඇඟට ළඟා වෙනවා මේ ජලය පානය කරනකොට. හැබැයි දැන් මේ කැන්ගන් වතුරේ තියෙන විශේෂත්වය තමයි මේ ජලයේ pH අගය වැඩි වෙන්නේ කිසිවක් ජලයත් සමග දිය වෙලා නෙවෙයි. එහෙනම් කොහොමද? මේ මැෂින් එකේ ඇතුළේ සිද්ධ වෙනවා යම් ක්‍රියාවලියක්. අපි ඒක හඳුන්වන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය කියලා. මෙන්න මේ ක්‍රියාවලියෙන් තමයි මේ ජලයේ pH මට්ටම වැඩි වෙන්නේ. මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය කියලා කියන්නේ? ඒක අපි බොහොම දන්න දෙයක්. අපි පුංචි කාලේ දැන් ඉස්කෝලේදී කරපු අර ඇනෝඩ් එකයි කැතෝඩ් එකේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඔබ දන්නවා විදුලිය ගමන් කරන්නේ ධන ඍණ ධාරාවන් දෙකක් හරහා. මේ ධන ඍණ ධාරාවන් දෙක වතුරේ දෙපැත්තට සම්බන්ධ කරලා මැද්දට ලෝහයක් තිබ්බම තමයි මේ විද්‍යුත් විච්ඡේදනය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝහයේ විදියට අද ලෝකේ තියෙන වටිනාම ලෝහයක් ලෙස ගන්න ලෝහයේ විදියට පාවිච්චි කරන්නේ අද ලෝකේ තියෙන ස්ථායීම ලෝහ දෙක. ඒ තමයි ටයිටේනියම් කියන ලෝහයත් ප්ලැටිනම් කියන ලෝහයත් තමයි මේකෙදි ලෝහය ලෙස පාවිච්චි කරන්නේ. ටයිටේනියම් ප්ලේට් එක ප්ලැටිනම් තට්ටුවකින් ආවරණය කරපු ප්ලේට් හතක් මේ මැෂින් එකේ පාවිච්චි කරනවා. එතකොට මේ විද්‍යුත් විච්ඡේදනයේ සිදුවන ක්‍රියාව තමයි ජලයේ තියෙන ජලය කියන අපි දන්නවා H2O. මේ H2O වල තියෙන ධන H එකක් ඍණ OH එකක් කැඩලා දෙපැත්තට ගමන් කරනවා. ධන H එක කැඩලා ඍණ ධාරාව පැත්තට ගමන් කරනවා. ඍණ OH එක කැඩලා ධන ධාරාව පැත්තට ගමන් කරනවා. අන්න අර ඍණ OH එක පැත්තෙන් එකතු වෙන වතුර තමයි අපිට pH අගේ වැඩි වතුර ලෙස ලබා ගන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒ වගේම ඒ මොහොතදීම ධනේශ් පැත්තට එකතු වෙන වතුරත් මැෂින් එකෙන් එළියට යනවා. අන්න ඒ වතුර පානය කිරීමට සුදුසු නැහැ. ඇයි? ඒවා ආම්ලික වතුර. හැබැයි ඒ වතුර අහක දාන්න එපා. එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද ඒ වතුර තමයි අද ලෝකයේ තියෙන හොඳම ස්වභාවික පිරිසිදුකාරකය.
විශේෂයෙන්ම ඔබ ස්නානය කරද්දී අවසාන වතුර කෝප්ප දෙක තුන හරි මේ වතුරෙන් නාගත්තොත් ඔබට එහාට කන්ඩිෂනර් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හිසේ හිස්සොර තියෙන කෙනෙක්ගේ මේ ප්‍රශ්නේ සතියෙන් දෙකෙන් ඉවරයි මේ ජලයෙන් අවසාන ස්නානය කරනවා නම්. ඒ වගේම ශරීරයේ රෑෂකක් තියෙන කෙනෙකුට, දද කුෂ්ඨ තියෙන කෙනෙකුට මේ වතුරෙන් සතියක් දෙකක් හේදුවොත් ඔබට ඒකෙන් පිළිසරණ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියාව රෝගීන් සුවනවන තුවාලයක් හැදිලා තියෙන කෙනෙකුට සතියක් දෙකක් මේ වතුරෙන් හොදලා බලන්න ඒකෙන් ඊට සුවය ලබා ගන්න පුළුවන්. අවම වශයෙන් මේ ජලය, මේ ආම්ලික ජලය ඔබ පාවිච්චි කරොත් පැලයකට, මල් පැලයකට, එළවලු පැලයකට දැම්මොත් ඒ ශාකය විශාල සීග්‍ර වේගයකින් වර්ධනය වෙනවා ඔබට දැක ගන්න පුළුවන්. නමුත් ඒ වතුර පානය කිරීම සුසු නෑ. ඇයි? ඒවා ආම්ලික ජලය නිසා. ඔබ පානය කළ යුත්තේ මේ මැෂින් එකෙන් පිටවන මේ බාෂ්පික කමින් ඉහළ ජලය. දැන් අපි තීරුම් ගන්න ඕන කාරණය තමයි ඇයි මේ බාෂ්පික කමින් ඉහළ ජලය අපි පරිභෝජනය කළ යුත්තේ. ඒ හේතුව තමයි මිතුරුනි අපේ ශරීර අභ්‍යන්තරය ස්වභාවිකව ගත්තොත් බාෂ්පිකයි. ඇයි මම එහෙම කියන්නේ? අපේ ශරීරයේ ලේවල pH අගය 7.365යි. ඇඟේ තියෙන සෛල ප්ලාස්මාවේ pH අගය ගත්තොත් 7.4යි. දැන් ශරීර අභ්‍යන්තරය බාෂ්පික වුණාට අපි කන ආහාර වලින් 90%කට වඩා අපි කන්නේ ආම්ලික තත්ත්වයට පත් කරගත් ආහාර. ඒ කියන්නේ මේ ස්වභාවික ලෝකයේ තියෙන ඕනම එළවලුක්, පළතුරක්, මසක්, මාළුවක් නැත්නම් බිත්තරයක් අපි අමුයෙන් කෑවොත් ඒ සියල්ල බාෂ්පිකයි. හැබැයි අපි කන කෑම වලින් 90%කට වඩා අපි කන්නේ බොන්නේ උයලා පිහලා නැත්නම් තෙල් දාලා මලවල. එහෙම කරගම මොකද වෙන්නේ? ඒක ආම්ලික තත්ත්වයට පත් වෙනවා. මේ ආම්ලික තත්ත්වයට ශරීරය පත් වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි කන ආහාර පාන. ඊට අමතර හේතුත් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම අපි ලොකු චිත්ත පීඩාවට ලක් වෙනකොට, පරිසර දූෂණ තත්ත්වයට ලක් වෙනකොට අපේ ශරීර අභ්‍යන්තරයේ ආම්ලික විය හැකියි. එතකොට මිත්‍රවරුනි, අද නවීන විද්‍යාව හොයාගෙන තියෙන දේ තමයි මේ බෝන් වන රෝග ඇති වෙද්දී. මොනවද බෝන් වන රෝග කියලා කියන්නේ? ආතරයිටිස්, ගෑස්ට්‍රික්, ප්‍රෙෂර්, හાર્ට් ඇටැක්, දියවැඩියාව, කැන්සර් මේ වගේ බොහෝමයක් බෝන් වන රෝග ඇති වෙන්න 90%කට වඩා බලපාන හේතුව තමයි ඇඟ අභ්‍යන්තරය ආම්ලික වීම. විශේෂයෙන්ම පිළිකාව සම්බන්ධයෙන් ඉස්සෙල්ලම හොයාගන්නේ, පිළිකාව හැදීමට හේතුව හොයාගන්නේ ජර්මන් විද්‍යාඥයෙක්. ඒ තමයි ડોક્ટર ඔටෝ වර්ම. ඔහු 1920 නේම කරමේ සොයා ගැනීමට 1931 උකට නොබෙල් තෑග්ගක් ලැබෙනවා. ඔහු කියන ආකාරයට පිළිකා රෝගී ශරීරයේ ඇති වෙන්නේ බලපාන්නේ හේතු දෙකයි. ඒ හේතු දෙකෙන් එක හේතුවක් තමයි ශරීර අභ්‍යන්තරය ආම්ලික වීම. අනික තමයි ඇඟේ ඇති වෙන ඔක්සිජන් උනතාවය. මේ දෙකම එක හා බැඳුණු ක්‍රියාවලිය. එතකොට දැන් ශරීරයේ ආම්ලික වීම වළක්වන්න කියලා අපිට බෑ කන බොන හැම ආහාරයක්ම අමුයෙන් කන්න. ඒ නිසා ජපන් මිනිස්සු මේ හොයා ගැනීම කරන්න 1974 හොයා ගන්නවා මේ ජලයේ pH අගය වැඩි කරලා පානය කරන්න ගත්තොත් මේ ප්‍රශ්නෙට කදිම විසඳුමක් ඒ තුනේ ළඟා වෙනවා කියලා. හැබැයි ඉතාම සැලකිලිමත් විය යුතු දේ තමයි ඔබ ජලයේ pH අගය වැඩි කරගන්නේ කොහොමද කියන එක. ඒ වැඩි කරගන්නේ යමක් ජලයේ දිය කරලා නම් මතක තියාගන්න සයිඩ් ඉෆෙක්ට්ස් ඔබට ඇති වෙන්න පුළුවන්. එහෙනම් ජලයේ කිසිවක් දිය නොකර මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය හරහා pH අගය වැඩි කරගත්ත ජලය ලබා ගැනීමට හැකිවීම තමයි මේ වතුරේ තියෙන වැදගත්ම එක ක්වොලිටි එකක් වෙන්නේ. ඊළඟට දෙවනි ක්වොලිටි තමයි මේ ජලයේ තියෙන, මේ ජලය තමයි අද ලෝකයේ හොයාගෙන තියෙන ඇන්ටිඔක්සයිඩ් නැත්නම් ප්‍රතිඔක්සිකරණ හැකියාව වැඩියම තියෙන ආහාරයේ ද්‍රවයේ හෝ පානයේ වශයෙන් සලකන්නේ. මොකක්ද මේ ප්‍රතිඔක්සිකරණය කියලා කියන්නේ? ප්‍රතිඔක්සිකරණය කියන්නේ එක දැනගන්න කලින් අපි ඔක්සිකරණය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. බොහොම සිංහල සාමාන්‍ය වචනයෙන් කතා කරලා ගැහුවොත් ඔක්සිකරණය කියලා කියන්නේ මලකට කරනවා කියන එක. අභාවයට යනවා කියන එක. අපේ ශරීරය නිරන්තරයෙන් ඔක්සිකරණයට ලක් වෙමින් තියෙනවා. ඒක සිද්ධ වෙන සරල විදිය තමයි ඇඟ තුල ඇතිවන අස්ථායී ඔක්සිජන් පරමාණු ස්ථායී වීමට උත්සාහ කිරීම තමයි මේ ඇඟ ඔක්සිකරණයට ලක් වෙනවා කියලා කියන්නේ. ඔක්සයිඩ් වෙනවා කියලා කියන්නේ. මේ නිසා තමයි විශේෂයෙන්ම මේ වයසට යෑම කියාවලිය සිද්ධ වෙන්නේ. හම රැලි වැටෙන්නේ, කොණ්ඩේ ඉදෙන්නේ, ඇස් නොපෙනෙන්නේ, මේ වගේ දේවල් ඇති වෙන්නේ ඇඟේ ඔක්සිකරණය සිදු වෙන නිසා.
එතකොට මේක වළක්වා ගන්න හොක්කල් දමා ගන්න අද ලෝකේ වාගෙන තියෙන ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදය තමයි ප්‍රතිඔක්සිකාරක ආහාර පාන වැඩිපුර පරිභෝජනය කරන එක. එතකොට අද ලෝකයේ තියෙන ජනප්‍රියම ඉහළම ප්‍රතිඔක්සිකාරක ආහාර අතර ඉදිරියෙන්ම තියෙන දේ තමයි ග්‍රීන් ටී කියලා කියන්නේ. ඒ වගේම ඔලිව් ඔයිල්, හයිබ්‍රිඩ් ඔයිල්, ඒ වගේම මම මේ කන ඕනම එළවලක පළතුරක මේ ප්‍රතිඔක්සිකරණ හැකියාව තියෙනවා. හැබැයි මේ කියන වැඩිම ප්‍රතිඔක්සිකරණ තියෙන ආහාරත් එක ගත්තත් මේ ජලයේ ප්‍රතිඔක්සිකරණ හැකියාව ඊටත් වඩා 20-30 ගුණයකින් වැඩි. ඒ කියන්නේ උදාහරණකින් පැහැදිලි කරුවොතින් මේ වතුර වීදුරුවක් බිව්වොතින් කැන්ගන් වතුර වීදුරුවක් බිව්වොතින් ඇති කරන ප්‍රතිඔක්සිකරණ හැකියාව ඔබ ලබා ගන්න උත්සාහ කළොත් ග්‍රීන් ටී හරහා ඔබ ඒ හා සමාන වීදුරු 30ක් පානය කරන්න ඕන ඒ තත්ත්වය ලබා ගන්න. ඔබ එක වීදුරුවක් කැන්ගන් වතුර බිව්වම ලැබෙන ප්‍රතිඔක්සිකරණ හැකියාව ලබා ගන්න ඔබ උත්සාහ කළොතින් ග්‍රීන් ඇපල් කාලා ඔබට සිද්ධ වෙනවා ග්‍රීන් ඇපල් 150 ඒ සඳහා ආහාරයට ගන්න. ඒක ප්‍රායෝගික නැති බව ඔබට තේරෙනවා ඇති. ඒකයි දියුණු මිනිස්සු අද මේ ජලය පරිභෝජනය කරන්නේ. ඒ වගේම මේ ජලයේ තියෙන තුන්වෙනි ගුණාංගය තමයි මේ ජලය තමයි අද ලෝකේ හොයාගෙන තියෙන සියුම්ම ජලය. මොකද මේ සියුම් ජලය කියලා කියන්නේ? ඔබ දන්නවද මේ වතුර අංශුවක් හැදෙන්නේ අණු නැත්නම් මොලිකියුලස් 15ක් 20ක් එකට එකතු වෙලා ක්ලස්ටර් එකක් නැත්නම් පොකුරක් හැදෙන්නේ. එතකොට මේ විද්‍යුත් විචේදනයේ සිද්ධ වෙන ක්‍රියාව තමයි මේ පොකුරේ තියෙන 15ක් 20ක් වෙච්ච අණු ප්‍රමාණය 2/3 කැලුවට කඩනවා. සරල උදාහරණකින් පැහැදිලි කරොතින් ලොකු කොටයක් පුංචි පුංචි කැලුවට පලනවා වගේ වැඩක්. එතකොට මේ ජලය ඔබ මුවකට ගස්සැනින් ඔබේ තොලේ දිවේ උගුරේ ඉඳලා මේ ජලය වේගයෙන් ඇඟට උරා ගන්නවා. ඇඟේ හැම සෛලයකටම වේගින් ගමන් කරනවා. මේක තමයි මේ ජලයේ තියෙන දෙවෙනි තුන්වෙනි වැදගත්ම ගුණාංගය. එතකොට මෙන්න මේ ගුණාංග තුන හිඳ තමයි මේ ජලය පරිභෝජනය කරන අය ලෙඩ රෝග වලින් අත් මිදෙන්නේ නැත්තම් ලෙඩ නොවැළඳී ඉන්නේ මෙන්න මේක නිසා. ඒ නිසා තමයි මේ ජලයට කැන්ගන් ජලය කියලා කියන්නේ. මේ කැන්ගන් කියන ජපන් වචනේ තේරුම තමයි back to origin. ඒ කියන්නේ ශරීරයේ තියෙන මූලික ස්වභාවයට නැවත ශරීරයටපත් කිරීම තමයි මේ ජලයෙන් සිද්ධ වෙන දේ. එතකොට ලංකාවේ තියෙන අවසනාවන්ත තත්ත්වය තමයි මේක ගැන අපිට පැහැදිලි කරද්දී ගොඩක් වෙලාවට රෝගී නාශයෙන් තමයි මේක පැහැදිලි කරන්න වෙන්නේ. ඇයි? ඉතින් ලංකාවේ මිනිසුන් බහුතරයක් ලෙඩ රෝග ගැන හිතන්නේ ලෙඩ රෝග හැදුනට පස්සේ. ඉතින් ඒ නිසායි අපි ගොඩක් වෙලාවට රෝගීන් හරහා මේක පැහැදිලි කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ගෑස්ට්‍රික් රෝගී දවස් 2-3ක් මේ ජලය පරිභෝජනය කරොත් අඩුම ගානේ දවස්වල ලීටර් 2ක්මාර ගන්න. එයාට තමන්ගේ ගෑස්ට්‍රික් වලට මොකද වුනේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ආතරයිටිස් රෝගියෙක් සතියක් දෙකක් මේ ජලය පරිභෝජනය කරනකොට ඒ ආතරයිටිස් වලට සුවතාවයේ අත්පත් කර ගන්න උට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට දියවැඩියා රෝගී පිළිකා රෝගීන් පවා මේ ජලය පානය කිරීමෙන් තමන්ගේ නිරෝගීතාවය සාක්ෂාත් කරගෙන තියෙනවා. ඉතින් මේ ජලයේ තවත් වැදගත් ගුණාංග රාශියක් තියෙනවා. ඒ තමයි උදාහරණයක් විදිහට මේ මැෂින් එකෙන් ගන්න පුළුවන් තව ජල වර්ගයක් අපි හඳුන්වනවා ස්ට්‍රෝන් කැන්ගන් වෝටර් කියලා. මේ ජලය පාවිච්චි කරලා ඔබ ඔබේ ආහාරයට ගන්න පළතුරු එළවලු ටික හොදාගත්තොත් ඔබට දකින්න පුළුවන් ඒ වතුරෙන් හොදුව ගමන් ඒකේ තියෙන අර කෘමි නාශක නැත්නම් ඒකට ගහලා තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය ඉවත් කරලා ඉතාමත්ම පිරිසිදු ආහාරයක් ඔබට පරිභෝජනය කිරීමේ හැකියාව ලැබෙනවා ස්ට්‍රෝන් කැන්ගන් වතුරෙන් හොදාගත්තම. විශේෂයෙන්ම මේ මැෂින් එකෙන් ලබන තවත් වතුරක් තමයි බියුටි වෝටර් කියලා කියන්නේ. මේක ඔබේ මූණට ස්ප්‍රේ කරගත්තොත් ඔබේ ශරීරයට ස්ප්‍රේ කරගත්තොත් මූණේ තියෙන ලප කැලල් බොහොම ඉක්මනින් ඉවත් කරගන්න, කුරුලෑ තත්ත්වය බොහොම ඉක්මනින් සුවපත් කරගන්න මේ වතුර ඔබට පරිභෝජනය කිරීමෙන් හැකියාව ලැබෙනවා. දැන් මේ මැෂින් එක සම්බන්ධයෙන් ඔබට පොඩි ආරංචියක් ලබා දුන්නොත් ඔබ දන්නවා ඇමරිකාවේ ඇමරිකන් ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකට ගිහින් ඔබ බැලුවොතින් Google හරහා ඔබේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොතින් American Anti Cancer Institute එක ලෝකේ ජනතාවට කියනවා කැන්සර් එකක් සුවපත් කරගන්න කැන්සර් එකකින් ගැලවිලා වැළකීලා ඉන්න ලෝකේ පාවිච්චි කළ හැකි හොඳම ප්‍රොඩක්ට් 10 මොකක්ද කියන එක American Anti Cancer Institute එක ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ හොඳම ප්‍රොඩක්ට්ස් 10
අංක 1 ප්‍රොඩක්ට් එක තමයි අයනයිස් වෝටර් නැත්නම් කැන්ගන් වෝටර් කියලා උන් කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව වෙන අපි ඉතාලි දරුණු ලෙස අද වෙනකොට බෝන වන රෝග වලට ගොදුරු වෙමින් ඉන්නවා. දියවැඩියා කැන්සර් කියන එක අද අපේ රටේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මිත්‍රවරුනි, ඔබේ ආරක්ෂාව ඔබ සතු වගකීම. ඔබේ හෙල්ත් එක ඔබ සතු වගකීම. අද ලෝකේ නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන පැහැදිලි කරන දේ තමයි ඔබ ඔබේ ශරීරය සුවපත් කිරීම සඳහා ව්‍යායාම කිරීම, ඩයට් කිරීම නැත්නම් ආහාර පානීය කිරීමටත් වඩා ලොකු හැකියාවක් විභවතාවයක් ලබා ගන්න පුළුවන් මේ ඇසිඩික් විනේ ගැඟේ වලක්ව ගත්තොත්. ඇඟ බාෂ්පික තත්ත්වයෙන් පවත්වා ගත්තොත් කියන එක අද ලෝකෙ දියුණු විද්‍යාඥයන් පවා පිළිගෙන තියෙන දෙයක්. එහෙනම් ඔබට අවශ්‍ය නම් තවදුරටත් මේ මැෂින් එක සම්බන්ධයෙන් හෝ මේ වතුර පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් දැන කියා ගන්න ඔබට මෙන්න මේ අංකයට කතා කරන්න පුළුවන්.